ඒක කරන්න ශ්‍රීලායන ශීලානුගයිතේ සුතානුගයිතේ සාකච්ඡානුගයිතේ සමතානුගයිතේ කියන හතරෙන් පස්සේ තමයි ඒ තේරෙන අනිත්‍යය තමයි අනිච්ඡං කියලා කියන්නේ. ඔය නිකන් අනිච්ඡං 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 කියලා කටපාඩම් කරාට තියෙන එක නෙවෙයි. ඒක කරන්න බැරුව නෙවෙයි. ඒක නරකත් නැහැ. අපි මේ කියන්නේ ඒක නෙවෙයි. එතකොටත් දුක්ඛං කියන එකක් තියෙනවා. ඔයි කියන අනේ මේ අනිච්ඡං දුක්ඛං සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියන එක නෙවෙයි ඒ කියන්නේ. ඊට වැඩිය මොකද්දෝ ගැඹුරක්. අනත්නම් කියලා එක්කුත් තියෙනවා. ඒකටත් ඔය හොඳටම ගෙදතරච්චාම අනේ අනේ අනිච්ඡං ඉති මොනව කරන්නද කියලා රඥාන උපේක්ෂාවෙන් අපි කෑ ගහනවා නැන්නේ අනාත්මයි කියලා. ඒකත් නෙමෙයි මේක. ඒ නිසා අර මට්ටම් තුනකට හතරකට නැග්ගුවට පස්සේ හිත නැත්නම් හිත විසුද්ධියට ආවට පස්සේ අමුතුම ක්‍රමයක් අපි බුදුහාමුදුරුත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක ඉතින් බුදුරජාණන් වහන්සේ කියන බණේ තේරෙන්නේ සීලානුගහිත සුතානුගහිත සාකච්ඡානුගහිත සමතානුගහිත උනාට පස්සේ තමයි. හැබැයි ඊට ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් සුතමේ වාසේ. බැරි නෑ තේරුම් ගන්න. මේ බුදුහාමුදුරු කියලා දෙන්නේ මේකයි. ඒකම තේක ඇඟට වදින්නේ නෑ. ඒක නිකන් කා වදින්නේ නෑ. ඒ කා වැදි වුණාට පස්සේ මනුස්සය ඉතුරු වෙන්නේත් නෑ. අනිවාර්යයෙන්ම ආර්ය පුත්තුල තත්ත්වයටපත් වෙනවා. එයාගේ මේ සක්කාය දිට්ඨිය නැති වෙනවා. එයාට මේ පාටියක් දාන්න වෙලාවක් හම්බෙන්නේ නෑ. මොකද එතෙන් යනට පුද්ගලයා නෑ. ඉතින් මේ වගේ දේවල් ලංකාවේ කරන්න බෑ කියන ලෝකෙකට ඉපදිච්ච జాතියක් අපි. නමුත් අද වෙනකොට සෑහෙන පිරිසක් මේ විපස්සනා අනුගාිතය කළ හැකි, මේ ජීවිතේම නිවන් දැකිය හැකි, තාම බුද්ධ ශාසනය මැරිලා නැහැ කියන්නේ තමයි ඕගොල්ලන්ගේ මූණු අපිට සාක්ෂි දෙන්නේ. 73 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මේ සියලු ඔක්කොම දේවල් අතහැරලා බැරි වුණත් කමක් නැහැ, පුළුවන් වුණත් කමක් නැහැ අපි මේ කරණ්‍යං කියලා. ඒකට අපි කියනවා අනුග්‍රහිත පහ කියලා. දැන් මේක නෙමෙයි අපේ මේ සූත් මේ 285 වෙනි වැඩමුළුවේ මාතෘකාව. මේක හැම වැඩමුළුවකටම අපි මතක් කරන දෙයක්. ඒක බුදුමඟ පත්‍රයේ මේ දවස්වල යනවා. මේ මුළු පොතම අච්චු ගහපු එක අනුග්‍රහිත සූත්‍රයේ පළ වෙනවා. අරගෙන බලන්න දැන් නම් සෑහෙන ප්‍රමාණයක් පළ වෙලා තියෙන්නේ. ඔයි මම මෙතෙක් කියපු බණ ටික කියපු බණ විස්තරය. අපි මේ වැඩමුළුවට නැත්නම් අපි ඉලක්කමින් කියනවා නම් 285 වෙනි භාවනා වැඩමුළුවට යන්නේ ဒုတိය සමාධි සුත්තං කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් කරපු සූත්‍රයක්. ඉගෙන කාරණා හතරක් අපි ඉගෙන ගන්න යනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මාතෘකා තියන්නේ චත්තාරෝ මේ භික්කවේ පුග්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින්. මහණි මට සර්වඥතාඥානෙට පේනවා මේ මිනිස්සු හතර කොටාසයක්. ඒකදී බුදුහාමතුරු දේශනා කරන්නේ මේ භාවනා කරන්න හතර කොටාසයක්, බෞද්ධයෝ හතර කොටාසයක්, ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයෝ හතර කොටන්නේ මිනිස්සයෝ. ලෝකේ ඉන්න මිනිස්සයෝ චරිත ලක්ෂණ හතරක් කියලා අපිට කියන්න පුළුවන්. එතැන් පුද්ගලික ලක්ෂණ හතරක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔක්කොට මේක හැඳින් බෙදලා හරියන්නේ නැහැ. එක එකනට එක එක මට්ටම් තියෙනවා. මේවට අපි ආවේනික ලක්ෂණ කියනවා, සංසාර පුරුදු කියලා කියනවා, එහෙම නැත්නම් උපනිශ්‍රය සම්පatti කියලා කියනවා. අපි ගේනකොට අපි මොකද්දෝ ගිය ආත්මෙන් ඉදිරියට ගෙන බ්‍රෝඩ් ෆෝවර්ඩ් බැලන්ස් එකක් තියෙනවා. අපි අරගෙන එනකොට අපිමත් දන්නේ නැති අපේ තියෙන ගති ලක්ෂණ වගේ අත් වෙනවා. අපිට ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම කියලා කියනවා. ඒ ලකුණ අපේ හැම ක්‍රියාවකම පේනවා, හැම වචනයකම තියෙනවා, හැම හිතවිල්ලකම තියෙනවා. හැබැයි මම දන්නෙත් නැහැ. මේක කර තියාගෙන තමයි ජීවත් වෙන්නේ. මරණකම්වත් එක ඉවර කරන්න බෑ. ඊගාව ආත්මෙලත් අර යන. ඒ කියන්නේ අපි පිළිගන්නවා නම් මේ පුනරුත්පත්තිය කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේගේ අර සාරාංශික කල්පලක්ෂයක ආර්ය පරිශ්‍රණයෙන් උන්වහන්සේ දැනගත්තා ඒ ලකුණු අපෙන් අයින් කරන්න පුළුවන්. අර ඇටුවම් බැහැගෙන තියෙන, ලේවලට බැහැගෙන තියෙන, ඥානගතව තියෙන, සංසාරගතව තියෙන, උපනිශ්‍රේ සම්පatti වශයෙන් තියෙන මේ දේවල් නැත්නම් උපදි කියලාත් කියනවා. එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම, අනුසේ ධර්ම කියලාත් කියනවා. ඒකේ පේන්නේ නැහැ. ඒක හරියට අපේ ග්‍රහචාරයවා. අපි ඉපදෙනකොට යම් ග්‍රහචාරයක් තිබුණා නම් ඒක අපේ ජීවිතේට බලපානවා කියලා කියනවා. ඒ වාගේ මේකේ කර්ම ශක්තියක් බලපානවා.
මේක කර්ම ශක්තියක් මටම සීමා වෙච්ච එකක් නෙවෙයි මම කතා කරන්න හැබැයි ආසන්නෙන් අනේක. ඒ නිසා එයාගේ ආරම්භක ශේෂේ මේ මාංශ මොන જાති මිනිස්සෙක්ද කියලා අපි මෙතෙක්කල් සංසාරේ කවදාවත් බලලා නැහැ. බලනවට කැමැතිත් නැහැ. අපි මේක පුද්ගලිකයි රහසිගතයි කියලා අපේ ජීවිතේ රත් තියන්න එන්න එපා. ඒක හරීම මාන වෛද්‍ය වාසිකන් අනුව වැරද්දක්. එන්න එපා මගේ ජීවිතේ රත් තියන්න ඔයාලට වැඩක් නැහැ නේ මං කොහොම වෙනෙක් වුණත් කියලා අපි කැමති නැහැ. අද පුතේ ජන්නාංශිකේ චීන කන්නාඩියට ඔක්කොම පේනවනේ. එතකොට අපි කොච්චර ඇඳුම් ඇඳගෙන හිටියත් හෙළුවේ ඉන්නේ. මේ ඇඳුම් යට ඇඳුම් 100ක් ඇඳගත්තයි කියන්නේ. යට හෙළුව තියෙන්නේ. ඕක වහන්න බෑ. ඇඳුම් ඇඳයි කියලා. පුතේ ජන්නාංශිට එහෙම වසන් ගන්න බෑ. උන්නාංශයට ආශේ අනුසේ ඥානි ඉන්ද්‍රිය පරිපරියත් ඥානෙ තියෙන මේ කෙනා දකින්නකොටම පේනවා එක්ස්රේ එකට ආවුණා වගේ. අහවල මෙමයයි කිය. එහෙම කිව්වහම යාට නින්දාවක් වෙනවා. උඟ දෙනෙක් කැමති නෑ මම කවුද කියලා දැනගන්න. ඒක මම කවුද කියලා දැනගැනීම විශාල ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. අපි මෙතෙක් කල මම කවුද කියලා දැනගන්න ඕන කමක් නෑ. ඇමරිකාවේ ජනාධිපති කවුද? ලංකාවේ ජනාධිපති කවුද? මාලනි පොන්සක කියන්නේ කවුද? ගාමිණි පොන්සක කියන්නේ කවුද? ඌවනේ අපි දන්නේ. ඒ හැම දෙයක්ම දැනගැනීමෙන් මම කවුද කියලා දැනගැනීම පස්සට යනවා. ඒシャමි අධ්‍යාපනයේ අපි මත ගාලා කුණු කරලා විනාශ කරලා තියෙනවා. වෙච්චි මොනවදෝ දේවලුයි වෙන්න තියෙන දේවලුයි ඉතිහාසයයි භූගෝලයයි උගන්නනා මිසක්කා තෝ කවුද කියන එක. Who am I කියන එක. What am I කියන එක. අහනවත් ආහන්නවත් අපි දෙම අපිය කැමති නැහැ. අපේ දරුවෝ කැමතිත් නැහැ. ආගම කැමතිත් නැහැ. විශ්වවිද්‍යාල කැමතිත් නැහැ. රජය කැමතිත් නැහැ. දේශපාලනඥයෝ ආර්ථික විශේෂඥයෝ සමා එක එකක් දන්නේ මුන් ඔක්කොම anu රවට්ටන වල් පෙරේතු. يعني අපිම තමයි ඉතින් ආර්ථික විශේෂඥයෝ කියලා වෙනම જાතියක් නැහැ නේ.